අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල උපකාරක පන්ති ලබන 25 වනදා සිට යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අනුමැතිය බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම රජයේ පාසල් ඇරඹී දසතියකට පසු ගුවන් තොටුපළේ සිට සිදු කෙරුණු සෞඛ්‍ය ක්‍රමවේද 21 වෙනිදායින් පසුව වෙනස් කිරීමට තීරණය ආණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොරෝනා හැදුනා වගේ හිටපු අගමැති පවසයි ගැටළු නිරාකරණය වන තෙක් පාරම්පරික වගාවන්හි නිරත වීමට ගොවීන්ට පූර්ණ අනුමැතිය ජනපති අවධාරණය කරයි පාසල් දරුවන්ට නිලැංගුම් සහ බෙලපොත් තවමත් ලබා දී නොමැති බවට සජිත් ගෙන් චෝදනා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අයිතිය 100ට 100ක් හිමිවනතුරු අරගලය කණ්ඩව වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් කියයි. කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ ගම්පහ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් කොල්ලකයි. මංකොල්ල කරුවන් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායම් පහක්. ප්‍රථමයෙන් දේශීය පුවත් ජනවාරි මාස 25 වෙනිදා උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර දසතියකින් පසු උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා සඳහන් කළේ. COVID-19 වෛරස් වසංගතය ව්‍යාප්ත වීම හමුවේ උපකාරක පන්ති පැවැත්වීම නවතා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කෙසේ වෙතත් එළමෙන 25 වනදා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම පාසල් ආරම්භ කිරීමෙන් සති දෙකකට පමණ පසු සිදු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීම සඳහා ජනවාරි මාස 25 වෙනි දින සිට අවසර ලබා දීලා තියෙනවා. මේ අවසර ලබා දෙන්නේ උපකාරක පන්ති එක තිබෙන පුටු ප්‍රමාණයෙන් ඒ කියන්නේ ඉඳ ගැනීමට හැකි ප්‍රමාණයෙන් 150ක් හෝ නැත්නම් උපරිම සංඛ්‍යාව ළමයින් 100ක් දක්වා පමණයි. ඒ වගේම මෙම උපකාරක පන්ති ආපොස සාමාන්‍ය පෙළ සහ ආපොස උසස් පෙළ සඳහා පමණක් මුලදී විවෘත කරන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි අවශ්‍ය මාර්ග උපදේශ නිකුත් කරලා තියෙනවා. මේ පන්ති කොහොමද පවත්වාගෙන යා යුත්තේ? කොයිතරම් කාලයක්ද මේ පන්ති පවත්වාගෙන යා යුත්තේ? සියලු දේම අපි ඒ ශක්තිලේඛනයේ අඩංගු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙම උපකාරක පන්ති මෙම රෝගය පැතිරීමේ අවදානම් මධ්‍යස්ථානයක් නොවන ලෙසට කටයුතු කිරීම ඒ සියලු දෙනාගේම වගකීමක්. මෙම උපකාරක පන්ති සඳහා මෙම දිස්ත්‍රික්කයේ ඇතුළත ළමයින්ට සහ ගුරුවරුන්ට පමණයි මෙම උපකාරක පන්ති පවත්වාගෙන යන්න පුළුවන්. බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වෙනවා. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව එදින සිට සති දෙකක් ගියාට පස්සේ තමයි අපි උපකාරක පන්ති ආරම්භ කරන්න අවසර ලබා දෙන්න දැනට තීරණය කරලා තියෙන්නේ. මේ අතර එළමෙන 21 වනදා සිට ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් අනතුරුව සිදුවන ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද දින පැවැත්වුණා. ඒ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ශේක් වෙනදා සිට නැවත සංචාරක ව්‍යාපාරය ආරම්භ වන සමගම අප ගුවන්තොටුපළත් ආරම්භ කිරීමට අප අවශ්‍ය කටයුතු කරගෙන යනවා. PCR ටෙස්ට් එක කරන්නේ නැහැ මීට පස්සේ විශේෂයෙන් දැන් පස්සේ මේ ගුවන්තොටුපළ තුර. ඒ ගුවන්තොටුපළ තුර කරන PCR ටෙස්ට් එක අප රැගෙන යනවා ක්‍රම දෙකකින් මේ ගුවන්තොටුපළෙන් එළියට. දැන් අපි කරන්න යන්නේ විශේෂයෙන්ද සිට රෙඩ් ඒරියා එක කියන ඒරියාවක අපි වහනවා. අපි නැවතත් යනවා පියර් එකේ ඉඳන් එයා බිච් වලට ගෙනල්ලා එතනින් තමයි අපි ගුවන් මගේ නැතුට ගන්න. එතකොට වෙන්නේ මොකද? PCR ටෙස්ට් එක මේ එයාපෝට් එකේ කරන්නේ නැහැ. ඔවුන් හොටෙල් වලට රැගෙන ගිහිල්ලා ඒ හොටෙල් වල සහ නිර්වාදායන මධ්‍යස්ථානවලදී තමයි මේ PCR ටෙස්ට් එක කරන්නේ. අපි දවසකට බලාපොරොත්තු වෙනවා 3300ක් සංචාර
සංචාරකයන් සහ රීපැට්‍රියේෂන් ප්‍රෝග්‍රෑම් එකේ 850ක් අපේ ශ්‍රී ලාංකිකයින්ම ගෙන්නා ගැනීම. සංචාරක මණ්ඩලය විසින් නිකුත් කරලා තියෙන ඇප් එකක් තියෙනවා. ඒකෙන් ඔබ සිල් දනාට මේක ලබා ගත්තොත් ඒකේ කියලා තියෙනවා මේ නියනෝමල් සිටුේෂන් එකේ යටතේ ටුවරිස්ට් බබල් එකක් හැටියට. මේ බයෝ බබල් එකෙන් කොහොමද මේ ටුවරිස්ට් සංචාර කර්මාන්තය ඉදිරිය රැගෙන යන්නේ කියලා ඒකේ ඔක්කොම සම්පූර්ණ විස්තර තියෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව අද රාත්‍රී 9 පමණ වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ ඇතුල් කෝට ප්‍රදේශයේ පදිංචි 82 වැනි කාන්තාවක්. ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද දින මියගොස් තිබෙනවා. කොළඹ වරායේ නැගිනිහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය වරාය අධිකාරිය සතුවන තුරු අරගලය අත් නොහරින බව වරාය වෘත්ති සමිති පවසනවා. ඒ නැගිනිහිර පර්යන්තයේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත්කළ අණු කමිටුව සමග අද පැවති සාකච්ඡාවකදී කොළඹ වරායේ නැගිනිහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුවැති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පසුගියදා පත් කරනු ලැබුවා. එම අනුකමිටුව සහ වරාය වෘත්ති සමිති නියෝජිතින් අතර සාකච්ඡාවක් අද වරාය හා නාවික අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා පැමිණි වරාය වෘත්ති සමිති නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. වරාය හා නාවික අමාත්‍යාංශ පැවැත්විච්ච සාකච්ඡාව අනුව තීරණය වුණා ලබන සිකුරාදට අපේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. ඒකට හේතුව වුණේ අද අපි සූදානම් වෙලා ගියේ ජනාධිපතිතුමා දුන් නියෝගය අනුව වෘත්ති සමිති එකමුතුව සහ කැබිනට් අපොයින්ට්මන්ට් කමිටුව විසින් එකතු වෙලා අපේ තියෙන යෝජනාව එතුමන්ල සමග සාකච්ඡා කරලා එයි තියෙන සාරත්වය අපේ යෝජනාවක ඉදිරිය ඉදිරිපත් කරන්න. එවැනි එහෙම අවස්ථාවක් අපට ලබා දුන්නේ නැහැ. අධිකරු ජනාධිපතිතුමා වෙත මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ 100ට 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙවන්න ඕන කියන තැනේ ඉඳගෙන. ඒ නිසා ජනාධිපතිතුමා විසින් අපට කිව්වේ 51 49 තුල රාමුව තුල තීන්දුව తీරන ගන්න කියලා. අපි ඒකට එදත් විරුද්ධ වුණා, අදත් විරුද්ධයි, හෙටත් විරුද්ධයි. ඒ ආරමුණට යනකම් අපි ගන්න ඕන ඕනෑම තීන්දුවක් ඕනම කෙනෙක් එක්ක විසඳ ගන්න අපි සූදානම්. අපි ආණ්ඩුවට කියනවා මේ වචන ඇස්සේ හැංගෙන්න එපා. විකුණනවා කියලා හැංගෙන්න එපා. බදු දෙනවා කියලා හැංගෙන්න එපා. ආණ්ඩුවෙන් රුපියලක්වත් අපිට එපා. අපිට පුළුවන් නැගෙනහිර පර්යන්තය වරායට කරන්න ඒ හැකියාව තියෙනවා. එහෙම කරන්න බෑ කියනවනම් අපි සූදානම් ඔප්පු කරලා වෙන්න. අපි කියනවා ආණ්ඩුවට පුළුවන් කියන අයයි බැරි බෑ කියන අයයි එකට මුණ ගැසන්න අපි වෙන්නනම් මේ කරන්න හැටි. මෙරට සම්පත් විකිණීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මහා ධන උල්පතක් තියෙන ජැටිය නැගෙනහිර ජැටිය. දැන් ඒ ජැටිය දෙන්න හදනවා ඉන්දියාවේ සමාගම. දකුණ චීනෙට නැගෙනහිර ඉන්දියාවට අපට වාටියවත් නැති. අපි දේපල විකුණනවා, උන් දේපල රැස් කරනවා. මේ රටේ කිසිම දෙයක් මේ ආණ්ඩුව යටතේ විකුණන්නේ නැහැ. නෙවෙයි. නැගෙනහිර වරායේ ජැටිය අපි ආයෝජකයන්ට විවෘත කරලා තියෙනවා. මෙතන කිසිම විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම මේ කරලා තියෙන්නේ ආයෝජනයන් ලංකාවට ගෙන එන එක. අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් තමයි ජනාධිපතිතුමා වෘත්ති සමිති නායකයන්ට කළේ. ඉතාමත්ම සුළු මුදලකට මම සුළු මුදලක් කියලා කියන්නේ ඩොලර් මිලියන 700කට නැගෙනහිර ජැටිය වැනි ලංකාවේ වරාය වලින් ගැඹුරුම වරාය ලෝකේ විශාලම නැව් පැමිණිය හැකි මෙම වරාය ඩොලර් මිලියන 700කට අවුරුදු 35කට බදු දෙන්න යනවා වසරකට කෝටි 380ක මුදලක් එන්නේ එක් දිනකට රුපියල් කෝටියක් වගේ මුදලක් මේක අපරාධයක් විදිහට තමයි අපි දකින්නේ මෙම බදු දීම සමගි ජන බලය විදිහට හෙලා දකින්නෝ මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමා පැහැදිලිව පාර්ලිමේන්තුවේ කිව්වා අපි නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනතුමා පැහැදිලිවම කියනවා මේක විකුණන්නේ නැහැ කියලා. හැබැයි අපට ඇමරිකන් ඩොලර් මිලියන 600ක් ඕනේ. ඒ නිසා තමයි අපි ඉන්දියාවේ ආයෝජකෙක්, ජපානයේ ආයෝජකෙක් කියලා මේක අපි දෙන්න හදනේ අවුරුදු 30කට. මොකද ප්‍රශ්නේ? මේ නැගෙනහිර ජැටිය ජනාධිපතිවරයා කියනවා නම් මේක අනිවාර්යයෙන්ම ඉන්දියාවට දෙනවමයි කියලා අපිටත් කියන්න තියෙන්නේ අපි තරයේ ප්‍රතිපත්තියේ ඉන්න නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව ඒක රැකගැනීම සඳහා වන අරගලය අපි දියත් කරනවා විපක්ෂයේ හිතේ තියෙනම හම්බන්තොට වරාය පිළිබඳ චිත්‍රයමනි ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා හම්බන්තොට වරාය විකුණන්නේත් නැහැ බදු දෙන්නේත් නැහැ නමුත් සංවර්ධනය සඳහා අවශ්‍ය කරන ව්‍යාපාරික උපාය මාර්ගික කටයුතු කරන්න. ඒක ඉතින් ඒක තේරෙන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ගම් සමග පිළිසඳර 6 වන අධියර අද පොළොන්නරුව බැදිරිගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
ගම සමග පිළිසඳර 6 වන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක් වුණා. ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රධාන අවධානයක් යොමු කළ තිබෙන ප්‍රතිපත්තියක් වශයෙන් ඒ ගොවි ජනතාවගේ තිබෙන ප්‍රශ්න මේ ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්න තරුණ තරුණියන් පවා ගොවිතැන කෙරෙහි අවධානය යොමු කරන්නට හේතු කරගෙන තමයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නටත් වී සඳහා ඉහළ සහතික මිලක් ලබා දෙන්නටත් ක්‍රියා කරේ තිරසාර සංවර්ධනයක් හැටියට අපිට කටයුතු කරන්නට තමයි අපි විශේෂයෙන්ම ගොවි ගම්මාන ග්‍රාමීය ප්‍රදේශ දියුණු කරන්න. අපේ රටේ 75%ක් පමණ ජනතාව ජීවත් වෙන්නේ ග්‍රාමීයව. ග්‍රාමීය අවශ්‍යතාවයන් සකස් කරලා දෙන්නට තමයි අපේ රජයේ ශේෂ ප්‍රතිපත්තියක් වන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන ක්‍රියාවලිය මේ වසරේ අප්‍රේල් මාසයේ වන විට හෝ ආරම්භ කිරීමට රජයට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එයද කොළඹ පැවති හමුවකදී. සමහර රටවල් එන්නත් කියන වැක්සිනේෂන් ආරම්භ කළා තියෙනවා. ක්‍රමානුකූලව පටන්ගෙන තියෙනවා. ඒ තවත් කල් යනවා. ඒකෙත් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නැහැ. මිලදී ගැනීම තාම හරියට අපේ රටේ සිදු වෙලා නැහැ. මට ආරංචි ආණ්ඩුව ගිහින් අපනයන ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක් තෑගි දෙන්න කියලා තියෙනවා මේව අරගන්න. නිදහස් සෞඛ්‍යයක් කියන ආණ්ඩුව මේ ගැන වියදම් කරන්න උවම නැහැ. අපේ මුදලින් ඒ මුදල අපේ අයවැය හොයාගන්න පුළුවන්. විශාල මුදලක් නෙමෙයි. එකක්වත් කරන්නේ නැතුව පිහිඟා කන්නවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. ඔයගොල්ලේ අනාගතයට ආණ්ඩුව ලෑස්ති නැහැ මුදල් වියදම් කරන්න. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුවට දෙකම ඇස්සැරලා ක්‍රියා කරන්න කියලා. ආණ්ඩු මාඩු කිරීම ඒක ඇතුලේ තියෙන කම්බ ඇදිලි නෙමෙයි. ඒව වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව බාර ගන්නවා කියන්නේ කොවිඩ් හැදුනා වගේ. කිසිම වෙනසක් නැහැ. ඒත් අපි ලෑස්තියකට උදව් කරන්න. ඇත්ත හෙලි කරන්න. මේ කරන්න කල් ගියොත් අපිට ලැබෙන එන්නත කල්යන. හිතන්න එපා මේ අවුරුද්ද ඔක්කොම එන්නත කරලා අපි ඔක්කොම හොඳයි කියලා. ඒක සිදු වෙන්නේ නැහැ. සිංහල අවුරුදු කාල වෙනකොටත් වෙන්නේ නැහැ. පාසල් දරුවන්ට නිලැඳුම් සහ පෙළපොත් ලබා දීමට රජය තවමත් කටයුතු කරන මෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මොණරාගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමි. අද මේ ජංගම සේවෙන් ඔප්පු වුණ ජීඑල් පීරිස් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නිලැඳුම් ප්‍රශ්නයම මහනකොට රටටම බොරු කිව්වයි කියන කාරණා. ඒක තමයි මහ පොළොවේ සත්‍ය. මේ වායු සමීකරණය කරපු පාර්ලිමේන්තුව ඇතුලේ සත්‍ය වෙනස් ජීඑල් පීරිස් අමාත්‍යවරයා. ඒක ඇතුලේ ඉඳගෙන කියනවා නිලැඳු ටික දුන්නලු. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු. නිලැඳු ටික ලබා දීලත් නැහැ ජීඑල් පීරිස් අමාත්‍යතුමා. පෙළපොත් වලිනුත් දීලා තින්නේ කොටසක් පමණයි. ඉතිරි පෙළපොත් ටික දෙමව්පියන්ට බාර දීලා තියෙනවා මුදලට ලබා ගන්න. ජේ.ආ. ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ ලබා දුන්නු පෙළපොත්. නමුත් අද වර්තමාන රජයට ඒ යුතුයකම ඉෂ්ට කරන්නට බැරි වෙලා තිබෙනවා. විපක්ෂයේ ඉන්නයි කියනකොට අවබෝධ කරගන්නට ඕන මහා පරිමාණයේ වැඩ කොටස් කිරීම අපහසු කාර්යයක්. හැම දෙයකටම විරුද්ධ වෙන සුපුරුදු අලස විපක්ෂයේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන විපක්ෂයක් නෙවෙයි. දුකටපත් වී සිටින තමුන්නාන්සලා සැපවත් කරන්නට පොදු ජන වීරය හැටියට සමගි ජන බලවේගය කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. සෞඛ්‍ය ශිබල නිසි මාර්ගෝපදේශවලට අනුව උපකාරක පන්ති පැවැත්වීමට ගුරුවරුන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලනික තීන්දුවක් නොගෙන සෞඛ්‍යාංශවලට මේ තීන්දුව ගන්න ඉඩහැරියක්. ඇත්තටම මේ ප්‍රමාද වුණෙත් මේ සෞඛ්‍යාංශවලට මේ තීන්දුව ගන්න ඉඩහැරීම නිසායි. ඉතින් අපි සතුටුයි අද සියලු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට පෞද්ගලික උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සඳහා දැන් අවස්ථාව සැලසිලා තියෙනවා. සෞඛ්‍යාංශ නිර්දේශ කළාට පස්සේ තමයි පන්ති යළි ආරම්භ කරන්නේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා නැවත වතාවක් තුන්වෙනි වතාවට මේ උපකාරක පන්ති වහගත්තොත් යළි අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උපකාරක පන්ති ආයතන ප්‍රධානීන්ගෙන් ගුරුවරුන්
වරුන්ගෙන් අගම කාර්ය මණ්ඩල වලින් සංවිධායකවරුන්ගෙන් මම පුද්ගලිකවත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකරුන්ගේ සංගමය හැරටත් අපි ආයාචනය කරනවා සියලු මේ සෞඛ්‍ය පිළිවෙත් ඒ වගේම මාර්ගෝපදේශ පිළිපදින්න එකක්වත් කඩ කරන පරිදි පන්ති පවත්වන්න එපා යලිත් මේ කර්මාන්ත නැත්නම් මේ ශේස්ත්‍රය වසාගෙන මේකට ලක් නොවි මේ සෞඛ්‍යංශවල උපදෙස් සියල්ල පිළිපදිමින් ආදර්ශමත් ඒ වගේම දිනපතාම මේක සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමේ වැදගත්කම ළමින්ට අවධාරණය කරමින් තමන්ගේ පන්ති මින් ඉදිරියට අධ්‍යාපනයේ නිසි පරිදි පවත්වාගෙන යන්න කටයුතු කරන්න පසුගිය යහපාලන ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් විවෘත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රාර්ගන්මාන ශාලාවේ කැබිනට් පත්‍රිකාවේ ඉඳන් සියලු කටයුතු සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලේ අවුරුදු 3කට සැලසුම් කරපු මේ ව්‍යාපෘතිය ඉවර කරන්න නියමිතව තිබුණත් නොඑක් කරුණු කාරණා හින්දා මාස කිහිපයක් පරක්කු වුණා එවකට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විදියට කටයුතු කරපු මලික් සමරවික්‍රම මැතිතුමා නොවන්නට මේ ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ නැහැ කියලා නම් මට 100%ක් විශ්වාසයි මේ රජය බලයට පත් වෙනකොට ඉතිරි වෙලා තිබුණේ වගවත්ත හන්දේ ඉඳන් මේ ටයර් කර්මාන්ත ශාලාව දක්වා වූ කිලෝමීටර් 2කට ආසන්න මාර්ගය හදලා ඉවර කරන්න විතරයි. හැබැයි මේ ව්‍යාපෘතිය විරුද්ධ කරන්න ගියේ ඒ පාරවත් හදලා දෙන්න බැරුව. අපි දැක්කා රෝහිත අබේ ගුණවර්ධන මහත්තයත් මේකට ගිහිල්ලා හිටියා. විමල් වීරවංශ මහත්මයාත් මේ ව්‍යාපෘතියට ගිහිල්ලා හිටියා. මේ කට්ටිය මේකට විරුද්ධව කටයුතු කරපු අය. මට මතකයි පාර්ලිමේන්තුවේ කුඩා ටයර් එකක් ගෙනලා රෝහිත අබේ ගුණවර්ධන මහත්මයා සමච්චලයෙන් කතා කරා. මේවා කෙරෙන්නේ නැති වැඩ විදියට කතා කරේ. හැබැයි අද මේ අතීතයේ අමතක වුණාසේ හිතලා ගිහිල්ලා කටයුතු කරනවා. හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේව දෙයක්. එතුමා විරුද්ධ කරන්න ගියට කමන්නේ නැහැ. හැබැයි එතුමා මේ අතීතයේ පිළිබඳව යම් සිහිපත් කිරීමක් කරලා මේකට දායක වුණු අයට ස්තුතිවන්ත වෙලා කටයුතු කරා නම් තමයි හොඳ. අධිකරණ කුමන තීන්දුවක් ලබා දුන්නද සෑම පුද්ගලිකුගේම අවසාන විනිශ්චය සාධාරණයක් ලෙස අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අධිකරණයට අපහාස කළා කියලා රංජන් රාමනායක මහත්මයා සිරබත් කන්නට යොමු කෙරුණ ලැබුවා. අපි දැක්කා ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් එවන් දඬුවමක් කලකදී නියම වුණා. SB දිසානායක මහත්මයාටත් එවන් දඬුවමක් නියම වුණා. හැමතැනකම කියවුනේ අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන්. සත්‍ය වශයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ කාර්යය ඇත්තනම් දිගින් දිගටම එවන් දේ සිදුවන්නේ ඇයිද කියන එකත් අධිකරණ බලධාරීත්වයෙන් විමසිය යුතු කරුණක්. ඒ නිසා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ අධිකරණයටයි. අපට කොයි කොහම වුණත් අවසානයේ අපට යන්න තියෙන්නේ අධිකරණයටමයි. පුංචි කාලේ අපට මතකයි අම්මා මොකක් හරි එකට පුංචි කෝටුවකින් අපට තලනවා, ඉරටුවකින් තලනවා. තලනකොට පුංචි එකා මොකද කරන්නේ? අඬාගෙන නැවතත් අම්මගේ ඇඟේමයි එල්ලෙන්නේ. අම්මා දඬුවම් දෙනවා. අඬාඩා ගිහිල්ලා ආයිත් අම්මගේ ඇඟේමයි එල්ලෙන්නේ. ඇයි දරුවා දන්නවා අවසාන විග්‍රහයේදී පිළිසරණ ලබන්න තියෙන එකම තැන අම්මා. ඇත්තෙන්ම අධිකරණය කියන්නේ අම්මා. ගම්පහ පෞද්ගලික මූල්‍ය ආයතනයකට පැමිණි පුද්ගලින් දෙදෙනෙක් විසින් එම ආයතනයේ මුදල් සහ රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. ඊ දින දහවල් 2:10 ට පමණ ගම්පහ පොලිස් වසමේ මිරිස්වත්ත පාර ගම්පහ ලිපිනේ පිහිටි මුල්‍ය ආයතනයක් තුළට මොක ආවරණ හිස්වසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවියක් පෙන්වා එහි සිටි සේවකින් බියගන්වා රුපියල් 950,000ක් සහ රුපියල් 1,390,000ක් වටිනා රන් බාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබෙනවා. අදාළ මූල්‍ය ස්ථානය කොල්ලකන ආකාරය එම මූල්‍ය ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්.
සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙවන විට ගම්පහ පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙනවා. විශේෂයෙන්ම අපි මූල්‍ය ආයතන පවත්වාගෙන යන අයගෙන් පුද්ගලික මෙන්ම රජය අර්ධ රාජ්‍ය මූල්‍ය ආයතනවල හිමිකරුවන්ගෙන් පරිපාලකින්ගෙන් ඉල්ලා සිටීමට කැමැති. ඔබේ ආයතනයටත් මේ ආකාරයට මෙම කොල්ලකරුවන් අපරාධකරුවන් ඇතුළු වීමට පුළුවන්. මෙවැනි කොල්ලකරුවන් සම්බන්ධ ප්‍රවණතාවයක් මෙවන විට දක්නට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මෙම කොල්ලකරුවන් දෙදෙනා පැමිණ තිබෙන්නේ යතුරු පැදියකින්. ඒ වගේම හෙල්මට් පැළඳ පැමිණ වෙනත් කරුණු ගැන විමසීමක් සිදු කර තිබෙනවා. ඉන් පසුව එක් වරම කොල්ල කෑම සිදු කර තිබෙන්නේ. ඔබගේ මූල්‍ය ආයතනයේ අසලත් මේ ආකාරයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් ගැවසෙන්නට පුළුවන්. ඒ වගේම හෙල්මට් සහිතව පැමිණ විවිධ තොරතුරු විමසන්නට පුළුවන්. ඔබගේ සේප්පුව විවෘත කරන අවස්ථාවේ සේප්පුව වසන අවස්ථාවේදී එක් වරම මෙවැනි ආකාරයේ කොල්ල කෑම සිදු කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ සේවකිනුත් මේ ගැන අවධානය සිටිය යුතුයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප යළි ඔබ හමුවන්නේ හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.